අපි දැන් ඊළඟට අපි වැඩිපුරම පාවිච්චි කරන WhatsApp. ඉතින් මම දන්නේ නැහැ WhatsApp එකෙන් තොරව යමක් කරගන්න පුළුවන් කාලයක්ද මේක කියලා. ඒ තරමටම අපි ඒක භාවිත කරනවා. හැබැයි ප්‍රශ්නේ WhatsApp වල සුරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔන්න මගේ account එකත් ඇත්තටම කියනවා නම් සම්පූර්ණයෙන්ම delete වෙලා ආපහු මම ඒක මේ ආපහු දැන් මේක දැන් සම්පූර්ණ තත්ත්වයට පත් කරලා මේ වුණාට පස්සේ බලනකොට මුකුත් නැහැ details. කිසිම දෙයක් නැහැ. photos නැහැ, එවපු messages නැහැ. numbers ටික නම් තිබුණා. එහෙම. ඒ වගේ. ඉතින් දැන් අපි මුල ඉඳලම ඉගෙන ගමු එහෙනම් WhatsApp ගැන. නේද? WhatsApp ගැන කතා කරද්දී ඇත්තටම දැන් ඇත්තටම අද වෙද්දි ගත්තොත් email වලට වඩා WhatsApp කියන එකෙන් පාවිච්චි වෙන අපේ රාජකාරී ජීවිතේදීත් අපි ගොඩක් WhatsApp හරහා ගනුදෙනු කරන්න පණිවිඩ හොමාරු කරගන්න ගනුදෙනු කටයුතු කරගන්න මම දන්නවා ඒක අර මේ මොනවද ඔෆිස් වල රාජකාරී කරන අය විතරක් නෙමෙයි ඇත්තටම මම මේ මෑතකදී දැක්ක කාරණා තමයි හිතන්න මේ ගෙදරක ගයක් හදන ඒ ටීම් එක ඒ අප්ඩේට්ස් ටික දෙන්නේ හිතන්න ඒ ඉන්න වාසුන්නෑගේ ඉඳලා ඒ ඉන්න මේ ඉංජිනේරු මහත්තයාගේ ඉඳලා ඒ ඔක්කොම වැඩ කටයුතු වෙන WhatsApp group එකක් හරහා ඒ තරමට අද ලංකාවේ පහසු මාධ්‍යයක් වෙලා තියෙනවා. අයිය ගෙවල් වල අම්මා තාත්තා දුව පුතා ඒ කට්ටියගේ WhatsApp group එකක් තියෙන නේද? සමහර වෙලාවට ගෙදර උඩ තට්ටුවේ ඉන්න පුතාට කතා කරන්නේ WhatsApp group එක හරහා මෙන්න කැම ලෑස්ති කියලා. සමහර විට අර extended families කියලා කියන්නේ අපේ ලොකු ඥාති ඒ කියන්නේ අනිත් ඥාතීන් ටික එකතු කරගත්ත ඔක්කොටම තියෙනවා දැන් WhatsApp group එකක් සමහර වෙලාවට. ඒ වගේ WhatsApp කියන එක සාමාන්‍ය මාධ්‍යයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය මාධ්‍යයක් වෙලා තියෙනවා මේ සංනිවේදන මාධ්‍යයක් ඒක නේද ඒක පණිවිඩ හොමාරු කරන මාධ්‍යයක් වෙලා තියෙනවා ඉතින් මේක සුරක්ෂා කරගන්නේ කොහොමද ඉතින් මේ ඔමාය මට මේ පහුගිය දිනේ කතා කරද්දී ඔවත් මූණ දුන්න කාරණයක් එක්කම තිබ්බා මං හිතුවා ඉතින් එතනින්ම පටන් ගන්න නේද අපි හිතමු එතන ඇත්තටම මේ මට මං කැමති නැහැ කම්පියුටර් එකෙන් පෙන්වන්න මොකද WhatsApp කියන මාධ්‍ය අපි වැඩිපුර පාවිච්චි කරන්නේ ෆෝන් එකෙන් නේද කීප දෙනෙක් ඇති මේක ඇත්තටම කම්පියුටර් එකෙන් උත් පාවිච්චි කරන්න පුළුවන් ඇත්තටම අපි රාජකාරී වැඩ කටයුතු කරන හින්දා ගොඩක් මම ඇත්තටම මේ WhatsApp කියන එක කම්පියුටර් එකෙන් උත් යූස් කරනවා ඒ වගේම ෆෝන් එකෙන් උත් යූස් කරනවා ඉතින් අපි ෆෝන් එකෙන් පෙන්වන්න උත්සාහ කරමු මොකද ගොඩක් අය පාවිච්චි කරන්නේ ෆෝන් එකෙන් හින්දා අපි මුල්ම මොකද්ද දැනගන්න ඕනේ ඒ කියන්නේ අපි වෙච්ච සිද්ධියෙන් පටන් ගන්නවද කොහොමද සිද්ධියෙන් පටන් ගමු සිද්ධියෙන් පටන් ගමු හරි WhatsApp කියන එකේ අපි ගත්තොත් එහෙම අපිට පණිවිඩ එනවා පණිවිඩ එන්නේ අපේ අඳුරන contact numbers වලින් එනවා අඳුරන් නැති ඒවාගෙන් ආවොත් ඇත්තටම අපිට ඒක මේක බ්ලොක් කරන්න හැකියාවකුත් තියෙනවා එකපාරට ඕගොල්ලොන්ට පෙන්වන්නෙත් නෑ එන ඡායාරූපයක් හරි එවුවොත් හරි එහෙම එක දිගට එවුවොත් එහෙම පෙන්වන්නේ ඒ කට්ටිය බ්ලොක් වෙන්න හැකියාවකුත් තියෙනවා ඒතර WhatsApp කියන platform එක හදලම තියෙන්නේ අපිව safe guard කරගන්න ඒ කියන්නේ user ගේ point of view එකෙන් ඒ කියන්නේ අපි භාවිතා කරන්නන්ගේ පැත්තේ ඉඳලා බලපුවාම ඒ අය ආරක්ෂා වෙන විදිහට හදපු platform එකක් විදිහට කියලා අඳුන්වලා දෙන්න පුළුවන් හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි ගොඩක් වෙලාවට දන්නේ ප්‍රධාන අංගයන් මොනවද තියෙන්නේ මගේ WhatsApp ගිණුම පරිස්සම් කරගන්න සහ ඒකේ තියෙන දත්ත තොරතුරු ආරක්ෂා කරගන්න. දැන් ඔමාට සිද්ධ වුණේ ඒ වගේ කාරණා. එතකොට අපිට ඒකට පහසුකමක් තියෙනවා ඇත්තටම මේ chat එකේ backup එකක් ගන්න. ඒ කියන්නේ chat එකේ අපිට හිතන්නකෝ copy එකක් වගේ සතියකට වතාවක් වගේ copy එකක් යන විදිහට අපිට සකස් කරලා තියන්න පුළුවන්. මේක ඔයා manually කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේක ස්වයංක්‍රීයව සතිපතා බැකප් එකක් එන විදිහට සකස් කරන්න හැකියාව තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මම ඒක පෙන්වන්න උත්සාහ කරන්නම්. දැන් මම ඉන්නේ මම යනවා මගේ WhatsApp account එකට බලමු අපිට මේක පෙන්වන්න පුළුවන්ද කියන එක. මේ ඉන්නේ මගේ WhatsApp account එකේ. මේ WhatsApp account එකේ යට තියෙනවා ඕගොල්ලෝ පේනවා ඇති මේ settings කියන එක. ඕගොල්ලෝ පේනවා ඇති settings කියන එක. ඒ settings කියන එක මේක මේ iPhone එක තියෙන interface එකක් Android එකෙත් මේ විදිහටම තමයි මේ icons ටික තියෙන්නේ මේ ප්‍රධාන icons ටික මේ යට ඕගොල්ලොන්ට පේනව ඇති යට පේන icons ටික මෙන්න මේ settings icon එක අපි click කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මෙතන තමයි අපිට ඔක්කොම මේ WhatsApp එකට අදාළව තියෙන වෙනස්කම් කරගන්න right මේකේ තියෙන සැකසුම් සියල්ල අන්තර්ගත වෙන්නේ මේ settings වල අපි මුල්ම කාරණාව කතා කරමු මොකද්ද මේ බැකප් එකක් කොහොමද ගන්න කියලා. ඕගොල්ලෝ පේනවා ඇති chats කියලා මෙතන තියෙනවා ටැබ් එකක්. මේ මෙතන පේනවද chats කියලා තියෙනවා. chats කියලා පෙන්වනවා. අන්න ඒකට යන්න පුළුවන් ඕගොල්ලන්ට. chats එකට ගියාට පස්සේ ඕගොල්ලෝ පේනවා ඇති මේ මෙතන පෙන්නනවා chat backup කියලා එකක්. chat backup කියලා එකක් තියෙනවා. ඊළඟට තව එකක් තියෙනවා export chat කියලාත් එකක් තියෙනවා.
ඇතරම උමායට ඕන්නම් වෙනමම වාගේ ඒ තියෙන චැට්ස් ටික ඔක්කොම එක්ස්පෝර්ට් කරලා කොහේ හරි සුරක්ෂිත තැනක තියාගන්න තිබ්බා. කවුන්ට් එක කවදා හරි මොන හරි ඩිලීට් වෙලා මොන හරි වුණත් ඔයාට ආපහු බෑකප් එකක් දාගන්න පුළුවන්. ඔයාගේ කවුන්ට් එකට ආපහු දාගන්න හැකියාව තියෙනවා මේ හරහා. මෙන්න මෙතන තියෙනවා චැට් බෑකප් කියලා ඔයාලට පේනවා ඇති. දැන් මෙතන ඕගොල්ලොන්ට පේනවා ඇති දැන් මෙතන බෑකප් එකක් සෙටප් කරන විදිහ මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා. ඔයාගේ බෑකප් එක යන්න ඕනේ කොච්චර ෆ්‍රීක්වෙන්ට්ලිද මේ බෑකප් එක මේවා කරන්න ඕනේ කියලා. ඇත්තට මේ බෑකප් එක කරන්න පුළුවන් ඔයාගේ Gmail account එකට බෑකප් එකක් සකස් කරන්න හැකියාව තියෙනවා. දැන් හිතන්න ඔමායාගේ Gmail account එකක් තියෙනවා. ඒ account එකට ඔටෝමැටිකලි දැන් මම මෙතන සකස් කරලා තියෙන්නේ මාසෙකට සැරයක් යන විදිහට. මේක අපිට තියෙනවා දිනපතා, සතිපතා, monthly, right? ඒ කියන්නේ මාසිකව. මේ බැකප් එක මේ කොපි එකක් ඔයාගේ චැට්ස් වල කොපි එකක් ඇත්තටම Gmail එකට අපිට යවන්න හැකියාව තියෙනවා. එතකොට ඔයාගේ Gmail account එකේ මේකේ කොපි එකක් හැම වෙලාවෙම තියෙනවා. එතකොට ඔයාගේ දැන් වෙච්ච සිද්ධිය ඔමය ඔයාගේ account එක නැත් delete වුණා. වාටේ අරකේ බැකප් එක තිබ්බනම් ආපහු දාගන්න හැකියාව තිබ්බා. ඒ විදිහට බැකප් එක setup කරලා තිබ්බනම් අනිවාර්යයෙන්ම ඒ විදිහට තමයි ඇත්තටම මේක එතන සිද්ධ වෙන්නේ. මම බලන්නම් ඕගොල්ලොන්ට තව මෙතන පෙන්නන්න පුළුවන් හැකියාව තියෙන. දැන් මගේ ඇත්තට මෙන්න මේ බැකප් එකක් දැන් යනවා පේනවා ඇති බැකින් අප් කියලා. මේ මෙතන සෙටප් කරගන්න දැන් මගේ එක සෙටප් කරලා තියෙන්නේ මෙතන මේ Gmail එකට හැකියාව තියෙනවා මෙතන සෙටප් කරගන්න. ඕගොල්ලොන්ට පේනවා ඇති මේ බැකප් එකක් දැන් ට්‍රාන්ස් වෙනවා. මම මේක ගොඩක් කලකට හදලා තියෙන්නේ Wi-Fi network එකකට කනෙක්ට් වුණොත් මේ බැකප් එක යන විදිහට. මොකද මගේ දත්ත ප්‍රමාණය වැඩි හින්දා අර මොබයිල් ඩේටා කියන එක ඒකෙන් යන්නේ නැතුව Wi-Fi හරහා යන විදිහට තමයි මම හදලා තියෙන්නේ. ඒතර Wi-Fi කනෙක්ට් වෙච්ච ගමන් මගේ බෑකප් එකක් මගේ account එකට යන විදිහට හදලා තියෙනවා. එහෙම තමයි දැන්ට තියෙන්නේ. දැන් මේ මගේ සිතේ අමතර වූ උදාර WhatsApp සුරක්ෂාවේදී වැඩිපුරම ඔබට එන ගැටලුව ඇතිනේ delete වෙනවා, hack වෙනවා. ඊට අමතරව දැන් සමහර වෙලාවට account එක hack කරගන්න විදිය ඒ වගේ අපි දන්නේ නැහැ. ඉගෙන අපි පොඩ්ඩක් කියලා දැන් account hack කරගන්න විදිය අපි මං හිතන්නේ ගිය පාරත් අපි කතා කරා මේ මෑතකදී ගොඩක් මේ වගේ සිද්ධි මතු වුණා. දැන් මේ දවස්වල ගොඩක් වෙලාවට WhatsApp මේ hack වෙන සිද්ධි තමයි. ඒකට අපි කියන්නේ මේ phishing attack එකක් කියලා. phishing attack එකකදී මේක F අකුර නෙමෙයි P අකුර තියෙන phishing attack එක. අපි ගිය පාරත් මේ කිව්ව අතරම මේ phishing attack එකකදී වෙන්නේ ඕගොල්ලොන්ට අමතුමක් එනවා. කාගෙන් හරි අමතුමක් එන්න පුළුවන්, නැත්නම් පණිවිඩයකින් වෙන්න පුළුවන්. ඔයාට මෙන්න මේ වගේ කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට ඔන්න Zoom call එකට join වෙන්න කියලා වෙන්න පුළුවන්. ව්‍යාපාර කටයුත්තකට මේ කෝඩ් එක අපිට ආපහු එවන්න ටග් ගාලා ඔයාට මේ call එකට join වෙන්න කියලා තමයි ගොඩක් වෙලාවට එන්නේ. අපි අර සිද්ධිය මම කිව්වා මේ මං ඊයේ දැක්කේ අතරම මේ ඒක තමයි මේ හැමෝම අඳුරන නිසා මම හිතන්නේ ඒක අපි කිව්වට කමක් නැහැ. අසම් කියන්නේ ප්‍රසිද්ධ ජර්නලිස්ට් කෙනෙක්. එතකොට දැන් ඔහුටත් මේ දෙයක් මේ වගේ දේවල් සිද්ධ වෙනවා නේද? සාමාන්‍ය ජනතාවට කොච්චර සිද්ධ වෙනවද? සිද්ධ වෙන්න පුළුවන්ද මේ ජනප්‍රිය මාධ්‍යවේදියෙකුට වෙච්ච සිද්ධියක්? අසම් මමින් කියන ඕගොල්ලෝ හැමෝම මේ ජනමාධ්‍යවේදියව අඳුරනවා ඇති. මේ සිද්ධිය අතරම ඊයේ ඔහුට සිද්ධ වෙලා මේක පළ කරලා තිබ්බා සමාජ මාධ්‍ය ජාලයක. මේ Facebook වල ඔහු පළ කරලා තිබ්බා. මම ඒක පෙන්නලා ඉන්න හිතුවා මුලින්ම. මොකද මේ එතකොට අනිත් කට්ටියට දැනගන්න පුළුවන් මොන වගේ සිද්ධියක්ද වෙන්නේ කියලා. දැන් ඔහුට ඇවිල්ලා තියෙන කෝල් එක මෙන්න මේ වගේ කෝල් එකක් ඇවිල්ලා තියෙන්නේ. මම මේක ශබ්දයත් එක්ක හලෝ. Yes, hello. Hello, good morning. How are you? Good. How are you? Yeah, from the IR analysis, our WhatsApp group. How are you, brother? All good. How are you? Yeah, we are meeting online tonight, brother. That's by 8:30 p.m. tonight, brother. Will you have a chance to join? So, okay. ඒ කට්ටිය මේ අසම්ගෙන් අහනවා මීටින් එකකට ජොයින් වෙන්න පුළුවන්ද කියලා. දැන් කෝඩ් එකක් එවනවා කියනවා අසම්ගේ ෆෝන් එකට. 8:30 නෝ? 8:00 අතහ මාරට කෝල් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔකේ. So I just sent you the passcode. Now let me just read it. So now I just pop now. මෙන්න ඒ කෝඩ් එක. Yeah, you got it now, brother. Have you seen it? දැන් ඔහුගේ දුරකථනයට WhatsApp account එකට ඒ කෝඩ් එක එනවා. එතකොට අසම් දන්නවා මේ සිද්ධිය. That's WhatsApp. Yeah, what are the passcode you got, brother? Yeah, what are the passcode you got? The 6 passcode. What are the ones you got, brother? That's my WhatsApp. You have to send the Zoom link password. Yes,
yes, I sent it like a 6 passport. What are the ones you received now, brother? Have you seen it? Yeah, but that's a WhatsApp passport. You have to send me the Zoom link. අන්න දැන් ඒ සිද්ධිය ඕගොල්ලෝ හොඳට තේරෙන්නේ නැති. දැන් මම අසම් මේ සිද්ධිය දන්න හින්දා ආපහු කියනවා මේ දැන් Zoom එකට අදාළව කෝඩ් එක නෙවන්න ඕනේ. මේ WhatsApp එකේ කෝඩ් එක නෙල්ලන්නේ. මේ කියන්නේ 2FA කෝඩ් එක ඉල්ලන්නේ. රයිට්? අර one time password එක විදිහට එන්නේ ගොඩක් වෙලාවට WhatsApp එකට. මේ කෝඩ් එක ආපහු ඉල්ලනවා අර එහා පැත්තේ ඉන්න පුද්ගලයා. ඒ ස්කෑම් එක කරන පුද්ගලයා. ඉතින් මේ කෝඩ් එක යා බැරි වෙලාවත් ඒ අංක 6 කියවුවොත් ඒ සැනින් මේ WhatsApp account එකේ ඇක්සස් එක නැති වෙලා යන හැකියාව තියෙනවා. මේක තමයි සුලභම සිද්ධිය මේ දවස්වල. උදාරෝක කෝල් එකකින් විතරද වෙන්න පුළුවන්? නෑ, කෝල් එකකින් විතරක් නෙමෙයි. මේක වෙන්න පුළුවන් තව ක්‍රම තමයි පණිවිඩයක් කරා, මැසේජ් එකක් කරා. ගොඩක් වෙලාවට කරන්නේ හිතන්න ඔමායා විශ්වාස කරන තව පුද්ගලෙක්. අපි හිතමු විශ්වාස කරනුද රොෂාන් වටවල. කියමුකෝ අපි රොෂාන් වටවලගෙන් ඔයාට එනවා මැසේජ් එකක්. මේ මං ඔයාට මේ කෝඩ් එකක් දැන් එවනවා. ඒක මේ මට ඉක්මන්ට එවන්න කියලා. ඒතකොට රොෂාන් වටවලගේ නම්බර් එකෙන් තමයි ඔයාට එන්නේ. ඇත්තටම එතන වෙලා තියෙන්නේ අර ඔබ විශ්වාස කරන පුද්ගලයාගේ කවුන්ට් එකත් මෙතනදී හැක් වෙලා තියෙනවා. එයාටත් ඒ පිවිසීමේ හැකියාව නෑ අකවුන්ට් එකට. එතකොට ඔබ දන්නේ ඒක. ඒක තවත් හැක් කරපු account එකකින් තමයි එන්නේ. දැන් මේ අසම්ට වෙච්ච සිද්ධිය කරන්නේ අසම්ගේ account එකට access එක අරගෙන අසම්ගේ contact list එකේ ඉන්න හැමෝටම පණිවිඩය යවනවා. මට හදිසියක් වෙලා තියෙනවා මේ මට මුදල් ප්‍රමාණයක් දාන්න පුළුවන්ද මගේ account එකට කියලා. විශ්වාස කරනවානේ. දැන් ඔබට ආවොත් අසම්ගෙන් පණිවිඩයක් මට පොඩක් හදිසියක් ඔයාට පුළුවන්ද ඉක්මනටම මේක දාන්න මේ ප්‍රමාණය මේ ගිණුමට. එහෙම තමයි පණිවිඩය එන්නේ. එතකොට ඔය වගේ ජාලයක් මේක. ඒ කියන්නේ තනි පුද්ගලයෙක්ට සම්බන්ධ වෙන එකක් නෙමෙයි. මේක ජාලයක් විදිහට සිද්ධ වෙන කාරණයක්. මේ මෑතකදී ඇත්තරම මෙටා ආයතනේ මේ සම්බන්ධයෙන් මේකක් පළ කරලා තිබ්බ. ඇත්තරම මේ මම ඒකත් පෙන්වන්න උත්සාහ කරන්නම්. මේ ඇත්තරම මියන්මාරය, කාම්බෝජියාව ඒ වගේ රටවල් ආශ්‍රිතව මේ ස්කෑම්ස් සිද්ධ වෙනවා මහා පරිමාණයෙන්. දැන් වෙද්දි සිද්ධ වෙනවා. ඔබට මතක ඇති මේ සිරස මං හිතන්නේ Newsfirst අරහත් මේ වගේ ලංකාවේ පුද්ගලයෝ මේවට සම්බන්ධ වෙලා බලෙන් සම්බන්ධ කරගෙන රැකියා ලබා දෙනවා කියලා ඒ වගේ සිද්ධ වුණා. මේවයි වෙන්නේ මෙන්න මේ කාරණේ. ඉතින් මේ තියෙන ලංකාවත් සමහර වෙලාවට මේ සඳහා යොදා ගන්න හබ් එකක් කියලා. හබ් එකක් බවට පත් වීගෙන එනවා කියන එක අපිට පේනවා නේද? එතකොට එතන WhatsApp වලටම කියලා කියන්න අමාරුයි. අපිට ඒකට දැනට හම්බෙලා නැහැ. හැබැයි වෙනත් ක්‍රම. හැබැයි මේ හැම එකක්ම online scam වලට සම්බන්ධ කාරණා තමයි සිද්ධ වෙන්නේ. මොකද මේ කාණ්ඩේ රටවල් අපි ගත්තොත් මේ ආසියාවේ දියුණු වෙමින් තියෙන පවතින රටවල් වල මේ වගේ කාරණා සිද්ධ කරන්න ලේසිය වුන්ට. නීති මේ ගොඩක් ශක්තිමත් නැහැ. තාක්ෂණය දියුණු නැහැ. ඒ වුන්ව අල්ලගන්න ජනතාව දැනුවත් නැහැ. ජාතික මෙහෙවර